කාබන් නයිට්‍රජන් සිලිකන් මේ මූලද්‍රව්‍ය අතරින් අඩුම විද්‍යුත්ධනතාව ඇති මූලද්‍රව්‍ය. එතන මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන වෙලාවේදී දල වශයෙන් ආවර්තිතා වගුවක මේ මූලද්‍රව්‍ය ලකුණු කරගෙන ඉන්න එක තමයි හොඳ. දීලා තියෙන මූලද්‍රව්‍ය ටික අපිට දල වශයෙන් ආවර්තිතා වගුව ලකුණු කරගන්න පුළුවන්. නයිට්‍රජන් දෙවැනි ආවර්තයේ 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. කාබන් දෙවැනි ආවර්තයේ 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. සිලිකන් තුන්වෙනි ආවර්තයේ 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. අපිට සිද්ධාන්ත දෙකක් මතක තියෙන්න ඕනේ. එකක් තමයි නියෝජක මූලද්‍රව්‍ය දින ආවර්තයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත්නතාවේ විචලනය. නියෝජක මූලද්‍රව්‍ය දින ආවර්තයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත්නතාව වැඩි වෙනවා. හරි, එහෙනම් විද්‍යුත්නතාව අඩු වෙන දිශාව කොහෙද? දකුණේ සිට වමට. එතකොට මේ දිශාවට තමයි විද්‍යුත්නතාව අඩු වෙන්නේ. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට විද්‍යුත්නතාව අඩු වෙනවා. එතන මේ මූලද්‍රව්‍යවල විද්‍යුත්නතාව අඩු වෙන පිළිවෙල වෙන්නේ නයිට්‍රජන්, කාබන්, සිලිකන්. නයිට්‍රජන් වල කාබන් වල විද්‍යුත්නතාව අඩුයි. නියෝජක මූලද්‍රව්‍ය තියෙන ආවර්තයේ දකුණේ සිට වමට ඊට පස්සේ කාණ්ඩය ඔස්සේ පහළට යනකොට විද්‍යුත්නතාව අඩු වෙනවා. ඒ නිසා නයිට්‍රජන්, කාබන්, සිලිකන් අණු පිළිවෙල වල තමයි විද්‍යුත්නතාව අඩු වෙන්නේ. එතන මේ දීලා තියෙන මූලද්‍රව්‍ය තුනෙන් විද්‍යුත්නතාව අඩු මූලද්‍රව්‍ය වෙන්නේ සිලිකන්.